කොන්නිටි මම දැන් ඇවිල්ලා ඉන්නේ රත්නපුර කුරුවිට ප්‍රදේශයේ බටදොමලෙන කියන ස්ථානය යන පාර තමයි ඉන්නේ. ඉතින් ආවා මේ බලංගොඩ මානවයා විසුවයි කියලා කැණින් කඩේතු වලදී හමු වෙලා තියෙන සාධකත් එක පදනම් වෙලා තියෙන බලංගොඩ මානවයා වාසය කරායයි කියන මෙම බටදොමලෙන කියන ස්ථානය. ඉතින් මට හිතුණා මේ සම්බන්ධව පොඩි ගවේෂණාත්මක වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මොකද විවිධ කැණින් කඩේතු වලදී විවිධ බලංගොඩ මානවයා ආහාරයට ගත් දේවල් පාවිච්චි කර ආභරණ මේ වගේ විවිධ සාධක හම් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් සත්‍යයටම කියන්නේ ඇස් දෙකෙන් බලන්න ඕන නිසා තමයි ඒ දේවල් මේවා කැඩින් කටයුතු කරලා තියෙනවද, මේ ස්ථානේ මොන වගේද, අන්න ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එක කරන්න අනිවාර්යයෙන්ම බටදොමලෙනට එන්න තීරණය කරේ. ඉතින් යමු නේද? දැන් පඩිපෙළ උඩටම යන්න තියෙනවා. පඩිපෙළ ටිකක් ලිස්සන සුළුයි. මොකද මේ දවස්වල වැස්ස කාලේ. ඉතින් මම ලිස්සන සුළුයි. අපි යමු. ගිහිල්ලා අපි ඒව සම්බන්ධ බලමු නේද උඩටම ගිහිල්ලා. කොහොමාරි ඔයාලට වීඩියෝ කරන්න ඕන නිසා තමයි ඔයාලට මේ වීඩියෝ පෙන්වන්න ඕන නිසා තමයි මෙච්චර අපි දුරක් ගෙවාගෙන ඇවිල්ලා මේ වගේ මහන්සියක් දැම්ම ඉතින් වීඩියෝ හරන්නේ විශාල කඳු නගින්න තියෙනවා ඉතින් ඒ වගේ දුෂ්කර ගමනාන්තයක් ගෙවාගෙන තමයි මේ ගමන අපි ඇවිල්ලා තියෙන්නේ ඒ විතරක් නෙමෙයි කියන්න ඕනේ මේ ගියසර අපි වීඩියෝ කරා ඒ වීඩියෝ කරද්දී ගොඩක් කට්ටිය අහලා තිබ්බා එයාලගේ ප්‍රදේශ වලට එන්න ඓතිහාසික ස්ථානවල වීඩියෝ කරන්න කියලා ඉතින් අතන අපිට මේ කාල වේලාවත් එක්ක යන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා. නමුත් මම තෝරගත්ත එක තමයි එක දෙයක් තමයි මේ බටදොමලෙන. ඉතින් ඒ ස්ථානයටත් ආවා. අපි අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රදේශයේ තියෙන ඓතිහාසික ස්ථාන වලට එනවා. ඒව සියලුම මේ ලංකාවේ තියෙන හිස්ටරි ගැන අනිත් අය දැනුවත් කරන්න. ඉතින් දැනට අපි මේ බටදොමලෙනට ගිහිල්ලා ඒ කියන්නේ ඒ විස්තර අපි බලමු. මොකද හෝමෝ සේපියන් සේපියන් කියන මානවයා කියන මීට වසර 40,000කට කලින් හිටියයි කියන මේ හෝමෝ සේපියන් සේමියන් කියන මානවයාගේ පොසිල තිබ්බයි කියලා තමයි මේ බටදොමලනේ කණින් කටයුතුවේදී හමු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඇස් දෙකම බලන්න ඕනේදී මොනවද හම් වෙලා තියෙන්නේ මොනවද මේ කණින් කටයුතු කරලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි එතන ගිහිල්ලාම තමයි ඒ ටික බලන්න ඕනේ. යමු නේද? තව චුට්ට දුරක් තියෙනවා. दुष्कर गमनांतवल मैं हम दया मिटी गेवागण तमी में अपने में बट दो होयागण या गमन ने हरिमल आसन सिंगराज वन गियावागे तमी आवड़ पास वाट पेर मैं पड़पेल अयो ఎల్లునాన మే పెత్తే కూండెల్లో ఇన్నోలు ఇండియా గ్యాన బంగ్యా వతిను కును టెంటిక దూరక ఆవా హాపో మే గమనంది హరిము దుష్కరై మొగద కూండెల్లో హమ్మతనమ కూండెల్లో మై కహులే కాలా లేత్ తిన హమ్మతనమ కూండెల్లో అడియా కడియా తిన వాసి కూండెల్లో మే తిన అవట కలావ తవ గొడ దూర యన్న తిన వెదనే दुआना तमाम वेला तीन कहते हम जाना जाना तेरे कू डालो वेले ना कू डाल लो खा गए ना जानना में काम ना इस साइड जानना कल पढ़ पहले वाला थी ना मु सिंगराजे वाने टावा के लता माही दिन टावा ना थी ना उड़ नगे समय तीन आगे मैं पड़ पेल वाले तीन पद पे उमय पूरा पनी कनपन
ඔක්කොම ගමනාන්තය තමයි ඉතින් අපි හොයාගෙන යන්නේ ඔන්න ආවා හැ ගාන දුර ගවාගෙන මෙන්න කින්න කුඩල්ලෝ එළීගෙන ලිස්සන ගල්ුලි මේවායි කන්දක් ගන්න මෙන්න ආවා මේ බටදමල නම් මේ ස්ථානයේ ඔන්න දැන් ඇවිල්ලා තියන්නේ බලංගොඩ මානවයා විසුවයි කියන වාසය කරයි කියන මේ බටදමල නම් ස්ථානයට තමයි මේ ඇවිල්ලා තියන්නේ ඉතින් අපි මුලින්ම ආවේ රත්නපුරට ඇවිල්ලා සෝරි කුරුවිලට ආවා කුරුවිලට ඇවිල්ලා අපි එතනින් ගමනාන්තය ගාන තමයි මේ ස්ථානයට ළඟා වුණේ බටදමල යන ස්ථානයට බලන්න කර උදේදා වතුර වැටෙනවා මොකද ගල පල්ලේ හරට දිග තමයි මම දැන් උඩි හන්ද උඩින් යන ගල උඩින් යන වතුර තමයි මේ ගල පල්ලේ හරේ මේ විදිහට වැටෙන්නේ මේ ස්ථානවලට හරිම ලස්සනයි අතනම මේ බලංගොඩ මානවයා මොන තරම් මේ සුන්දර ස්ථානයක් තමංගේ ජනාවාසී කරගත්තද කියලා ඔයාලට හිතනවා මෙතන තාවට පස්සේ කියන්නේ මෙතන ළඟට බලන්නම ඕනේ අපි කියන්නේ අපි පොඩ්ඩක් දැනුම අරගෙන මෙතනට ඇවිල්ලා අස් දෙකෙන් බලන්න ඕනේ මේ ස්ථානය මොන තරම් සුන්දරද සහ මොන තරම් වැදගත් ස්ථානයක්ද කියලා. ඒගොල්ලෝ බලංගොඩ මානවයා මොන තරම් ආරක්ෂාකාරිය මේ ස්ථානය තමන්ගේ ජනාවාස කරගත්තද කියලා මෙතනට ආවට පස්සෙ ආද බලා ගන්න පුළුවන්. අපරටේ ආදිත්‍ය මානවයාගේ අස්ති කොටස් සහ ගල්ලායන මුලින්ම හම්බෙන්නේ රත්නපුර හා බලංගොඩ වට මණික් පතන් වලින්. ඒ මානව විද්‍යාඥ ආචාර්ය පී.ඊ.පී. දරණිගල මහත්මයාට මේ නිසා ඔහු අපේ රටේ මත් ශීලාලුගේට අයත් මානවයා නම් කරන බලංගොඩ මානවයා කියලා තමයි. ඉතින් මේ දැම්මම ස්ථානයේ තියෙන බලංගොඩ මානවයා විසුවයි කියලා තියෙන මේ බලංගොඩ බටදමලන ස්ථානයේ अनागत परपुरट बलागा ऐतिहासिक सह अपे मानव ऐतिहासिक स्थान मैं विनाशक मंगवा टावट का मन मैं स्थाने विनाशक मे स्थान मंगवाट पड़ा सरम पहली मकदे मे बलांगड़ मानवय विश्वाकन मे बटदलना मीट अवृद्ध हतली दहाकट कली मे बलांगड़ मानवय හිටියා කියලා තමයි වාසය කරා කියලා තමයි සඳහන් වෙන්නේ මොකද කණීම් කටයුතු කරද්දී විවිධ මේ මානවයා විසින් ආහාරයට ගත්තා කියලා කියනවා මේ බෙල්ල වර්ගයක් එහෙනම් මොකද බෙල්ල ලක්ෂ ගණක් හම්බෙලා තියෙනවා මේ කණීම් කටයුතු කරද්දී මේ ස්ථානේ ඉතින් ඒ හින්දා ගොඩක් සාධක හමු වෙලා තියෙනවා අපි ගිය දැන් ගොඩක්ම සාධක හම්බෙන්නේ මේ කුරුවිට බටදොඹලෙන ඒ වගේම පාහියංගල බෙලිලෙන සහ කිතුල්ගල බෙලිලෙනෙන් තමයි හම්බෙලා තියෙන ගොඩක්ම බලංගොඩ මානවයා විසුවයි කියලා සාධක. ඉතින් මේ ස්ථානෙට මං ආවේ මේක ඇත්තක්ද කියලා ඇස් දෙකම බලා ගන්න ඕන නිසා මං ඔයාලටත් ඒක පෙන්වන්න ඕන නිසා. ඉතින් ඒකම අපි ආවා මේ බලන්න ඉතින් මේ ස්ථානේ තමයි මේ කැණින් කටයුතු කරලා තියෙන්නේ. මේ ස්ථානේ තමයි කැණින් කටයුතු කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ගැමුණු වලක් වගේ තියෙනවා මෙතන. ඉතින් මේ කැණින් වලින් තමයි විවිධ සාධක හම්බෙලා තියෙන්නේ බලංගොඩ මානවයා වාසය කරාය කියලා. ඒ වගේම තමයි තවත් ලෙන් කීපයකින්ම මෙවැනි සාධක හම්බෙලා තියෙනවා. ඒ අතරේ ප්‍රමුඛත්වය දන්නවා කිතුල්ගල බෙලිනන, කුරුවිට බටදමලන, අත්තනගල අලවල පොත්ගුල් ලෙනවැනි ලෙන් වලින් වගේම තමයි විවෘත මූල කීපයකිනුත් බලංගොඩ මානව ජනාවාස හම්බෙලා තියෙනවා. Thank you.
සඳහන් කරානේ බලංගොඩ මානවයා ආහාරයට ගත්තා කියලා කියන්නේ බෙල්ල වර්ග. ඉතින් මේ කැණින් කටේතු කරද්දී මේ වගේ බෙල්ල හම්බෙලා තියෙනවා. බෙල්ල ලක්ෂ ගණන් හම්බෙලා තියෙනවා. මේ මම හොයාගත්ත මෙතන තියෙන මේ බෙල්ල වර්ගය. මේ බලන්න. මේ බෙල්ල හරිම ශක්තිමත්. දැනට ඉතුරුලා තියෙන මේ බෙල්ලොන්ගේ මේ කටු බෙලි බෙලි කටු. මේවත් ඉතර ඉතුරුලා තියෙන. මොකද මේව තමයි ආහාරයට ගත්තා කියලා කැණින් කටේතු වලදී හම්බෙලා තියෙන්නේ. අතන අපිට මේ පිටරට යන්න ඕනේ නැහැ. ලංකාවේ තියෙන ඓතිහාසික ස්ථාන වලටම ආවට පස්සේ ඔයාලට දැක් ගන්න පුළුවන් මොනතරම් සුන්දර ස්ථාන තියෙනවද කියලා. මීට වඩා මීට අතීතේ මිනිස්සු මේ කියන්නේ අවුරුදු දහස් ගානකට මිනිස්සු මේ ස්ථාන සුන්දර ස්ථාන බවට පත් කරගෙන තියෙනවා. දැනුත් આવුවත් ඔයාලට බලන්න පුළුවන් මේ බලංගොඩ මානවයා මොනතරම් ඒ කියන්නේ කල්පනාකාරීව මේ ස්ථානය ජනාවාසයට තෝරා ගත්තද කියලා. මොකද මේ ගල උඩින් මේ බලන්න මේ ගල උඩ ඉඳන් स्वभाव सौंदर्य सुंदर जनावासन पड़ी बलांगड़ मानवयान तमें जनावास दुष्कर गमन मुखद पासी बंदी गल गलने स्वाभाविक पड़े विनाशक पोलिथीन कवर गेन दड़े विनाशक मे तीन स्वाभाविक ताम वस्त्र करना परपूरट ये बलागा अब यूट्यूब चाने आदरी